විත්තෝ YouTube channel එකෙන් අද අපි ආවා එකෝලෑන්ඩ් එකට. එකෝලෑන්ඩ් කිව්වහම ඔයගොල්ලෝ අපේ YouTube channel එක දිගටම බලන කෙනෙක් නම් දන්නවා අපි මීට කලින් playlist එකක් මාර්ගගෙන ඇවිත් තියෙනවා එකෝලෑන්ඩ් එකේ. ඒ වුණාට මේ පාරත් අපි හිතුවා අපෝ එකෝලෑන්ඩ් එකට යන්න. ඒ මොකද කියලා ඔයගොල්ලන්ට තව ටිකකින් බලා ගන්න පුළුවන් වෙයි. කලින් පාර අපි එනකොට මේ එකෝලෑන්ඩ් එකේ එක ස්ටේෂන් එකක් තියෙනවා ලැවෙන්ඩර් ස්ටේෂන් එක කියලා. එක ලැවෙන්ඩර් හැදලා තිබ්බේ නැහැ. එකෝලෑන්ඩ් එක ගැන අපි කරපු වීඩියෝ බලලා නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක්ස් ටික දාන්නම්. ඒ වීඩියෝස් ටික බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මෙතන තමයි ෆස්ට් ස්ටේෂන් එක තියෙන්නේ. එකෝලෑන්ඩ් එක බේස් වෙලා තියෙන්නේ ස්ටේෂන්ස් වලින්. ඉතින් එකින් එකට ස්ටේෂන්ස් වලට ට්‍රේන් එකේ තමයි යන්න තියෙන්නේ. මේක හරියට ට්‍රේන් ටුවර් එකක් වගේ. ඉතින් අපි ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට ඔයගොල්ලෝ අරගෙන යන්නම් මේ වීඩියෝ එක පුරාවට. ඉතින් ෆස්ට් ස්ටේෂන් එක තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති සාමාන්‍ය රේල්වේ ස්ටේෂන් එකක් වගේමයි මේගොලු හදලා තියෙන්නේ. ජෙජු වල ඇත්තටම ට්‍රේන්ස් වැඩ කරන්නේ නැහැ. ට්‍රේන්ස් යන්නේ නැහැ ජෙජු සිටි එකේ. නමුත් ඒගොල්ලෝ හදලා තියෙනවා මෙතන වෙනමම එකෝලෑන්ඩ් එක පුරාවටම ට්‍රේන්ස් යන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ මේ රයිඩ් එක ඇරේන්ජ් කරලා තියෙන්නේ. ඉතින් මේ ෆස්ට් ස්ටේෂන් එකේ ඉඳන් තමයි අපි මුලින්ම වීඩියෝ එක අරගෙන එන්නේ. මෙතන තියෙනවා ටිකට් කවුන්ටර්ස්. ඉතින් අපි මුලින්ම ඔන ටිකට් එකකුත් ගත්තා. ටිකට් එක අරගෙන දැන් යන්න තමයි හදන්නේ. අද ඉරිද දවසක්. ඉතින් අද ටිකක් බිසි වගේ එකෝලෑන්ඩ් එක. ගොඩක් විසිටර්ස් ඇවිල්ලා ඉන්නවා එකෝලෑන්ඩ් එක විසිට් කරන්න. මේ තියෙන එක එක ස්ටේෂන් වල තියෙන එක එක ෆීචර්ස්. මේ තියෙන්නේ ස්කයි බයික් ෆීචර් එක. මේක මීට කලින් එකෝලෑන්ඩ් එකේ තිබ්බේ නැහැ. ඉතින් අලුත් ෆීචර් එකක් විදිහට එකතු වෙලා තියෙනවා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙනවා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මේ තියෙන ලැවෙන්ඩර් ෆීල්ඩ් එක එක තමයි අපි අද විශේෂයෙන්ම ආවේ එකෝලෑන්ඩ් එකට. Where did you come from? Sri Lanka. Sri Lanka, welcome. Thank you. මෙතනින් තමයි දැන් ට්‍රේන් එක පටන් ගන්න. අපි මෙහෙම ඉක්මනට නගමු. ඔගලන්ට පේනවා ඇති මේ ට්‍රේන් එක හදලා තියෙනම එකෝලෑන්ඩ් එක ඇතුළේ යනකොට වටපිටේ ලස්සනට බලාගෙන යන්න. එකෝලෑන්ඩ් එක ඇත්තටම ගොඩක් එක එක ජාතියේ වෘක්ෂලතා හැදෙන පරිසරයක් තමයි තියෙන එකෝලෑන්ඩ් එක ඇතුළේ. ඒ වගේම ලොකු ජෛව විවිධත්වයක් තියෙන තැනක් තමයි ජෙජු වල එකෝලෑන්ඩ් කියන්නේ. ඉතින් ගොඩක් සත්තු, කුරුල්ලෝ ගොඩක් ජීවත් වෙන තැනක් තමයි එකෝලෑන්ඩ් එක ඇතුළේ තියෙන්නේ. ඉතින් ට්‍රේන් එක මෙතන නතර කරගෙන ඉඳලා කට්ටිය නැගගත්තට පස්සේ ට්‍රේන් එක පටන් ගන්නවා. ඉවන් යගෙන් එක්කුරිච්චයක් ඉන්න. ඊයගේ නිමැලිකින් සිනවේ අරුන්දාන සුව.
유명작가의 작품이 전시된 갤러리 베이커리 카페에서 여유로운 시간을 보낼 수 있답니다. 오늘 앞에 콜란드의 퍼스트 스테이션이가 나와 미국의 기아네 콜브리지 스테이션이가 기어라. 이팅 앞에 아부 트레인이가 타마이어. 트레인이가 나야노 이랑의 스테이션이가 돼. 포레스트 그린 트레인에게 타마이 아다 앞에 아웨 몰림 팔레베니 스테이션이가 돼. 콜란드의 මේ මං කියවනේ ට්‍රේන් වලින් තමයි කොලෑන්ඩකට යන්නේ කියලා. ඉතින් මේ ට්‍රේන්ස් වලට එක එක නම් දීලා තියෙනවා මේගොල්ලෝ. ට්‍රේන්ස් හම්බෙන වෙලාවල වලට කියන්නම් මේ මොන ට්‍රේන් එකද කියලා. ඉස්ලෑන්ඩ් එකේ තියෙන ට්‍රේන්ස් හදපු කම්පැනිම තමයි කොලෑන්ඩකේටත් මේ විදිහේ ට්‍රේන්ස් හදලා දීලා තියෙන්නේ. එහෙනම් අපි පළවෙනි ස්ටේෂන් එක ඇවිදිමු. ඔන්න හයිඩ්‍රන්ජියා සීසන් එක පටන් ගන්න තියෙන හින්දා ජෙජු වල අපිට කොලෑන්ඩ් එක ඇතුළේ පුළුවන් වෙනවා හයිඩ්‍රන්ජියා බලාගන්න. එකොලෑන්ඩ් එකේ එකොබිච් ස්ටේෂන් එක මේ ලේක් එක උඩ තමයි ගොඩාක් ඇවිදින්න හදලා තියෙන්නේ. ඉතින් මේ ලේක් එක පුරා මේ බ්‍රිජ් උඩ ඇවිදින්න පුළුවන් ගොඩක් දුරට බ්‍රිජ් එක හදලා තියෙනවා. අපේ කලින් වීඩියෝ එකෙත් අපි වෙන වෙනම මේ ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට වීඩියෝස් අරගෙන ආවිලා තියෙනවා. ඉතින් ඔගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. කොලෑන්ඩ් කියලා කියන්නේ ලොකු ඒරියා එකේ තියෙන තීම් පාක් එකක්. මේ කොලෑන්ඩ් එකත් එක්කම කොලෑන්ඩ් හෝටල් එකක් තියෙනවා. ඉතින් ටුවරිස්ට් අට ඕනේ නම් කොලෑන්ඩ් හෝටල් එකේ නැතර වෙලාම කොලෑන්ඩ් එක විසිට් කරන්න පුළුවන්. රෑටත් ලස්සන ෆන්ක්ෂන්ස් ඒගොල්ලෝ arrange කරලා තියෙනවා. ඉතින් මෙතන තමයි කොලෑන්ඩ් හෝටල් එකේ කැෆිටේරියා එක තියෙන්නේ. අපි එතනටත් ගිහිල්ලා බලමු. කලින් නම් එතන ලස්සන මියුසියම් එකක් වගේ ලස්සන ලස්සන දේවල් තිබ්බා. අපි සුවනිය ෂොප් එකකුත් තිබ්බා ලස්සන. අපි බලමු මේ සැරේත් කොලෑන්ඩ් එකේ ඒගොල්ලෝ ලොකු ලොකු වෙනස්කම් කරනවා. අපි මේ පාරත් බලමු මොනවා විදිහේ වෙනස්කම්ද කොලෑන්ඩ් එක ඇතුළේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. කලින් පාරත් මේ අපි බැලුවා මේ ගැලරි එක ඇවිල්ලා හරි ලස්සන දේවල් හදලා තියෙනවා. එකොලෑන්ඩ් එකේ ෆස්ට් ස්ටේෂන් එක ඇතුළේ මේ තියෙන එකොලෑන්ඩ් හෝටල් එකේ තියෙන ගැලරි ඒරියා එකේ මේ බොත්තම් වගේ වගේ තමයි මේ මුළු පේන්ටිං එක වගේම මේ අරේන්ජ්මන්ට් එක කරලා තියෙන්නේ. මේ ගැලරි ඒරියා එකේ ආර්ට් වර්ක්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි හිතුවා අපිට එක වීඩියෝ එකක් ඇතුළේ මේ ඔක්කොම පෙන්වගන්න බැරි වෙයි කියලා. ඒ නිසා වෙනම වීඩියෝ එකක් ඒ වෙනුවෙන් අරගෙන එන්න අපි හිතුවා. ඉතින් ඒ වීඩියෝ එකත් ඉස්සරහට අරගෙන එන්න අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් දැන් අපි කොලෑන්ඩ් එකේ ෆස්ට් ස්ටේෂන් එකේ ටිකක් එළියට ගිහිල්ලා ඇවිදිමු. ලෙක් සයිඩ් ස්ටේෂන් එකේ තියෙන තව ෆීෂ එකක් තමයි මේ බෝට් රයිඩින් එක. ඉතින් මේ හංස බෝට් වල නැගලා ලේක් වීව් එකත් රස විඳින ගමන් මේ විදිහට බෝට් රයිඩ් එකේ දෙන තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය එකොලෑන්ඩ් එකේ නිදහසේ කාලය ගත කරන්න ආස නිසා තමයි එකොලෑන්ඩ් එක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ විසිට් කරන්නේ. මේ ස්කයි වයිට් ෆීච එක කලින් පාර අපි එකොලෑන්ඩ් විසිට් කරද්දී තිබ්බේ නැහැ. මේ අලුතින් තමයි ඒගොල්ලෝ මං හිතන්නේ ඒක ස්ටාර්ට් කරලා තියෙන්නේ. අපිත් කලින් ස්කයි බයික් එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඇත්තටම මේ ෆස්ට් ටයිම් තමයි. ඉතින් ගිහිල්ලා බලමු එක්ස්පීරියන්ස් එක මොන වගේ වෙයිද කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ තැනට. තව ටිකකින් රයිඩ් එක යන්න තමයි තියෙන්නේ. Okay. Take off, please. Mm.
헤어 컷은 your butt? Okay. Thank you. 남편이 안 했다고 하지 않니? 남편이 스카이바이크 익스피리언스 파랑 갔다 난 거기 빌딩이 안내 콜란드 퍼 스테이션에 그걸로 세르메티 한스보트 파디노 상하라요 와게메 콜란드 호텔에 가야 된대요와 에코 브릿지에 페어나와 이팅 앞이 스카이바이크 익스피리언스 난내와 더 메미디어 එතම ඉගෙන පොඩක් කියනවා නම් මේකත් හරියට අර කේබල් කා එකක් වගේම තමයි ඒගොල්ලෝ මුලින්ම අපේ බර උස ඒ හැම දෙයක්ම මෙතනින් එකතු කරගන්නවා ඒ අරගෙන තමයි අපිට ඒ සේෆ්ටි ඇඳුම් ඔක්කොම අඳලා හෙල්මට්ස් දාලා අපිට උපදෙස් දීලා මේ විදිහට රයිඩ් එක පටන් ගන්න. ඉතින් අපි ඔන්න දැන් එකෝලෑන්ඩ් එක වටේව view කරන්න යන්නේ අද ස්කයි බයික් එක. ඒකත් අලුත් experience එකක් ඇත්තටම. අර අනිත් පැත්ත ඇතින් පේන්නේ එකෝලෑන්ඩ් එකේ second station එක. එතන main අයිකන් එක විදිහට මේ තියෙන වින් මිල් එක තමයි ප්‍රධාන කරගෙන හදලා තියෙන්නේ. ඉතින් ඒකෙත් ලස්සන දේවල් ටිකක් තියෙනවා බලන්න. අපි ඒ පැත්තටත් යමු මේ රයිඩ් එකේ උනාට පස්සේ වෙලාව තිබුණොත්. බාර වැඩි හින්ද හිමින්ද කොහෙද යන්නේ ගොරේ ඒරියා එකේ මේ ගොඩ්ජවල් ෆොරස්ට් එකක් විදිහට තමයි මේක නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ලොකු ජෛව විද්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ වියලි කාල ගුණය වගේම සීත කාල ගුණය මිශ්‍ර වෙච්ච වනාන්තර පද්ධතියක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ජෛව විද්‍යාවේ ඇති ඉහළ පරිසර පද්ධතියක් එකෝලෑන්ඩ් එකට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් ආවේනික සත්තු මේ එකෝලෑන්ඩ් එකේ මේ කැලෑව ඇතුලේ වාර්තා වෙලා තියෙනවා. ඔගොල්ලෝ අපේ කලින් වීඩියෝස් බැලුවා නම් දැකලා ඇති අපිට කලින් ජෙජු වල සාමාන්‍යයෙන් සර්පය දකින්න නැහැ. නමුත් අපිට එකෝලෑන්ඩ් එකේ ඇවිදිද්දී ඔය ෆෝර්ත් ස්ටේෂන් එකේ මට මතක විදිහට අපිට සර්පය පවා හම්බුණා. ඉතින් ඒ කියන්නේ ලොකු ජෛව විද්‍යාවක් තියෙන පරිසර පද්ධතියක් තමයි එකෝලෑන්ඩ් එකේ තියෙන්නේ. බලන්න ඔයාලට පස් හිට් වගේ පස් වලත් වෙනසක් පේනවා ඇති. පස් පවා වෙනස් මේ ෆොරස්ට් එකේ. මේ තියන්නේ එකෝලෑන්ඩ් එකේ බෙයා ෆුට්පාත් එක ඉවර වෙන තැන. අපේ වීඩියෝස් ඔගොල්ලෝ බැලුවා නම් ඔගොල්ලන්ට මේ කොයි හරිද කියලා හිතාගන්න පුළුවන් වෙයි. එහෙනම් දැන් අපි ඔන්න වහල උඩින් තමයි යන්නේ. අඩි 40ක් විතර උඩින් මේ කේබල්
දිගේ යන මේ පොඩි බයික් එකේ තමයි අපි යන්නේ. ඔලේ ඉතින් අපි දැන් එන්ඩ එක හරියටම ඇවිල්ලා තියෙන්නේ. ට්‍රේන් එකකුත් තියෙනවා වගේ පේනවා පල්ලෙහින්. ආ ට්‍රේන් එකක් යනවා. ඔගලන්ට පේන්නේ සෙකන්ඩ් ස්ටේෂන් එක ඉකොලෑන්ඩ් එකේ. අපි දැන් ස්කයි බයික් රයිඩින් එකේ අන්තිම හරිය තමයි ඉන්නේ. තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මං අර කලින් කිව්වා ඔයගොල්ලන්ට මතක ඇති සෙකන්ඩ් ස්ටේෂන් එකේ මේන්ම අයිකන් එක විදිහට මේ වින්මිල් එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතන ඇතුළට යන්න පුළුවන්. එතන ඇතුලේ වින්මිල් එක කොහොමද ක්‍රියා කරන්න කියන එක බලාගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය එතන විසිට් කරනවා. අපේ කලින් වීඩියෝ වල අපි එක ගැන පැහැදිලිව වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. තවයි අපේ ස්කයි බයික් රයිඩින් එක දැන් අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. වෙනස් විදිහේ අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම අපි ගොඩක් එන්ජොයි කරා. ඉතින් කොලෑන්ඩ් විසිට් කළොතින් ඔගොල්ලොන්ටත් මේ වගේ ලස්සන එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. අපේ හෙවනැල වැටලා තියෙනවා පල්ලෙහා. ඒ වගේ මෙහා පැත්තෙන් තමයි පටන් ගන්න කේබල් ලයින් එක තියෙන්නේ. ගොල් ට්‍රේන ඇති ඕන තනියම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් ඒගොල්ලෝ බර බලලා තමයි දෙන්නේ රයිඩ් එක ඕකේ කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොලෑන්ඩ් එකේ ෆස්ට් ස්ටේෂන් එකේ කියන්නේ කෝබ්‍රිජ් ස්ටේෂන් එකේ එක්ස්පීරියන්සස් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ හැම ෆැසිලිටි එකක්ම කව වෙන විදිහට මේ ස්ටේෂන් එක arrange කරලා ඇවිලේ හයිඩ්‍රෙන්ජයා පාක් එකට කොලෑන්ඩ් එක ඇතුළේ තියෙන එක ජාති හයිඩ්‍රෙන්ජයා තියෙනවා. මෙතන ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් හයිඩ්‍රෙන්ජයා බලන්න ඕන නම් මේ සීසන් එකට කොලෑන්ඩ් පැත්ත විසිට් කරත් ඔයගොල්ලන්ට පුළුවන් ලස්සන හයිඩ්‍රෙන්ජයා බලාගන්න. දැන් අපි ඉන්නේ ෆොරස් පාර්ක් ස්ටේෂන් එකේ. ඇත්තට මේක කලින් අපි කලින් වතාවේදී මේ ස්ටේෂන් එක නම් කරලා තිබි පික්නික් ගාඩන් ස්ටේෂන් එක කියලා. ඒ මොකද ඇත්තටම මේ ස්ටේෂන් එක බේස් කරලා තියෙන්නේ පොඩි ළමයින්ට. පොඩි ළමයින්ට සෙල්ලම් කරන ඒරියාස් තමයි ගොඩක් මේ ස්ටේෂන් එකේ තියෙන්නේ. ඒ වගේම බෙයාර්ෆුට් පාත්වේ එක තියෙනවා. ඉතින් අපි දන්නවා යටිපතුල් වලට
හොඳට මසාජ් හම්බ වෙනකොට අපේ මුළු ඇඟේම ඉන්ද්‍රයන් ටික බලපානවා ඒක හොඳ ඉෆෙක්ට් එකක් විදිහට බලපානවා කියලා. ඉතින් ඒක කොරින් ජාතිකයොත් තදින් විශ්වාස කරන දෙයක්. ඒ නිසා මේගොල්ලෝ බෑෆුට් පාත් එක හදලා තියෙනවා. මේ බෑෆුට් පාත් එක ගැන ටිකක් දිග වීඩියෝ එකක් අපේ පරණ වීඩියෝ වල තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ වීඩියෝස් උත් බලන්න. ඔන්න අපි ආවේ කොලෑන්ඩ් එකේ අන්තිම ස්ටේෂන් එක. මේක ලැවෙන්ඩර් ෆාම් එක. බ්ලූ ස්කයි ට්‍රේන් එක තමයි දැන් ආවේ. මේ ට්‍රේන්ස් ගැන ඒ වගේම මේ ස්ටේෂන්ස් ගැන අපි කලින් වීඩියෝ එකේ පැහැදිලිව විස්තර ඇතුළු කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝස් බලන්න. ඒ වගේම මෙතන තියෙන නැචරල් ෆුඩ් පාත් එකක් බාත් එක ගන්න පුළුවන් විදිහට හදපු තැනක්. ඉතින් අපි පොඩ්ඩක් ෆුඩ් පාත් එකක් ගන්න හදන්නේ පොඩ්ඩක් ඇවිදලා දැන් මහන්සි නිසා. ප්‍රශ්නි නැචරල් ෆුඩ් පාත් එකක් කවරේද? අපි වතුර තියෙන හරි සනීපයි කකුල් වල. එහෙනම් අපි දැන් යන් ලැවෙන්ඩර් බලන්න. කොලෑන්ඩ් එකේ ලැවෙන්ඩර් ෆීල්ඩ් එකට ආවා. ඉතින් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් ලස්සනට ලැවෙන්ඩර් හැදිලා තියෙනවා. ඉතින් කොලෑන්ඩ් එකේ ලැවෙන්ඩ බලන්නම කොලෑන්ඩ් එන කට්ටිය තමයි මේ මේ කාලේ මේ සීසන් එකේදී ඉන්නේ. කොලෑන්ඩ් වීඩියෝ ප්ලේ ලිස්ට් එකක්ම අපේ YouTube channel එකෙන් අපි මෙතන කලින් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා අද වීඩියෝ එක අපි මෙතනින් නතර කරනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. දිගටම අපේ වීඩියෝත් එක්ක මේ විදිහටම රැඳිලා ඉන්න.